Metro game series එකේ කතාව අරගෙන ඉන්න video series එකේ දෙවෙනි episode එකත් එක්ක තමයි ඔයාලා එකතු වෙලා ඉන්නේ. අපි මේකෙදි විශේෂයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා Metro last light වල කතාව. මම හිතනවා ඔයාලා මම ගිය ඉරිදා කරපු Metro පළවෙනි episode එක බලන්න ඇති කියලා. ඒකේ තමයි අපි මේ Metro වල ආරම්භය ගැන කතා කරන්නේ. ඉතින් ඒක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ උඩ පේන link එකෙන් ගිහලා ඒක බලන්න. මොකද ඒක බැලුවේ නැත්නම් මේ කතාවේ සම්බන්ධය ගැන ඔයාලට වැටහීමක් නැති වෙවි. ඒ වගේම තව එක දෙයක් මේකම මතක් කරන්න ඕන. මේ Metro series එකේ story line එක අරගෙන එනකොට මම කතා කරන්නේ ඉතාමත් වැදගත් දේවල් ගැන විතරයි. ඒ නිසා කතාව ඉදිරියට ගලා යෑමට අත්‍යවශ්‍ය නොවන කරුණු ගැන මම කතා කරන්නේ නැහැ. ඒ වගේම ගේම් එකේ අවසානය ගැන කතා කරද්දී ඒක ඊළඟ ගේම් එකට සම්බන්ධ වන අවසානය ගැන විතරයි අපි කතා කරන්නේ. ඒක සාමාන්‍යයෙන් හඳුන්වන්නේ කැනන් එන්ඩින් එක කියලා. අපි ගිය සතියේ කතා කරපු Metro 2033 වලත් අවසානයන් දෙකක් තියෙනවා. අද අපි කතා කරන Metro last light වලත් අවසානයන් දෙකක් තියෙනවා. නමුත් ඒ අවසානයන් හැම එකෙම මම කතා කරන්නේ ඊළඟ ගේම් එකත් එක්ක සම්බන්ධ වෙන අවසානය ගැන විතරයි. ඒ නිසා සමහර විට ඔයාලා ප්ලේ කරද්දී එන්නේ අනිත් අවසානය වෙන්න පුළුවන්. ඒක නැති කෙඩියාවක් ඇති කරගන්න එපා කියන ඉල්ලීම තමයි මට ඔයාලගෙන් කරන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. මේනම් ඒකත් මතකයේ තියාගෙන අපි යමු Metro last light ගැන කතා කරන්න. මේ Metro series එකේ කතාව අරගෙන යන video series එකේ දෙවැනි episode එක. It is written that the devastation we brought upon ourselves will eat us alive. For history will repeat itself. Unless our destiny lies within another. Metro 2033 අවසන් වෙන්නේ RTM විසින් Dark Ones රට එරෙහිව මිසයිල් ප්‍රහාරය දියත් කිරීමත් එක්ක බව ඔයාලට මතක ඇති. මේ ප්‍රහාරයත් සමගම සියලුම Dark Onesලා විනාශ වන බවත් ඒ නිසාවෙන් Metrohi කඳවුරු වලට ඉදිරියේදී තර්ජනයක් නොපවතින බව තමයි මිල ඇතුළු Rangers කණ්ඩායම වගේම ඔවුන්ගේ ආරක්ෂාව යටතේ ඉන්න පොලිස් කණ්ඩායමත් විශ්වාස කරන්නේ. ඒ විශ්වාසයත් සමගම වසරක කාලයක් සෙමෙන් සෙමෙන් ගිවිගෙන යනවා. අන්න එතනදී තමයි ඔවුන්ට ලැබෙන තොරතුරක් මත ඔවුන්ගේ විශ්වාසයන් සියල්ලම බිඳී වැටෙන්නේ. තොරතුර ආටියම් වෙත අරගෙන එන්නේ ඔහු මිලව සොයාගෙන යන මුල් චාරිකාවේදී ඔහුට මඟ පෙන්වපු ඒ වගේම රේන්ජර්ස්ලට තමන්ගේ සහයෝගය දක්වපු පුද්ගලයෙක් වන කාන් අයිත් මාතෙව්. ආටියම් මේ වෙනකොට රැඳී ඉන්නේ D6 මෙට්‍රෝ සිස්ටම් එක තුළ රුසියන් රජය විසින් තමන්ගේ රාජ්‍ය රහස් සහ යුද රහස් රැක ගැනීම සඳහා නිර්මාණය කරපු මේ D6 මෙට්‍රෝ සිස්ටම් එකත් මේ වෙනකොට පැවතුනේ රේන්ජර්ස්ලගේ යටතේමයි. ඔවුන් එහි කඳවුරකුත් ස්ථාපිත කරලා එයට ආරක්ෂාව සැපයුවා. ඒ වගේම ආටියම්ගේ ජීවිතයේත් විශේෂ පරිවර්තනයක් මේ විදිහ සිදු වෙලා තිබ්බා. දන්නවා RTM මේ මෙට්‍රෝ සිස්ටම් එකට අරගෙන එන්නේ රේන්ජර්ස්ලගේ නායකයා වුණ මිල කියලා. එහෙම අරගෙන එද්දී ඔහු සාමාන්‍ය පවුලකින් පැවතගෙන එන දෙමාපියන් අහිමි වුණ දරුවෙක් පමණයි. නමුත් RTM තමන්ට හන්ට විසින් පවරන මෙහෙම වන මිල සොයාගෙන යාම අතිසාර්ථකව සිදු කළා. ඒ වගේම අවසානයේදී මිල ඇතුළු රේන්ජර්වරුන් සමග එකතු වෙලා කරට කර සටන් කරමින් ඩාක් වන්ස් රට එරෙහිව මිසයිල් ප්‍රහාරයක් දියත් කරන්නත් සමත් වුණා. මේ නිසාවෙන් මිල තීරණය කරනවා රේන්ජර්වරුන් බඳවා ගැනීමේදී ඔවුන් අනුගමනය කළ ක්‍රියාපටිපාටිය වන පැරණි රුසියානු රජයේ හමුදාවල විශේෂ බලකා සෙබළුන් පමණක් බඳවා ගැනීමේ නීතිය වෙනස් කරන්න. ඒ වෙනස සිදු කරමින් සාමාන්‍ය පවුලකින් පැවත එන RTM රේන්ජර් කෙනෙක් විදියට තමන්ගේ කණ්ඩායමට බඳවා ගන්න මිල ක්‍රියා කරනවා. ඒ නිසාවෙන් මේ වෙද්දී RTM රේන්ජර්වරයෙක් විදියට වැඩ කරමින් හිටියේ. ඉතින් මේ RTM මුණගැහෙන්න D6 කඳවුර වෙතට කාන් පැමිණෙනවා. ඔහු කියන්නේ RTM විසින් එල්ල කරන ලද මිසයිල් ප්‍රහාරයෙන් සියලුම ඩාක් වන්ස්ලා විනාශ නොවුන බවත් ඒ ප්‍රහාරයෙන් බේරුණු එක් ඩාක් වන් ජීවියෙක් තවමත් ජීවතුන් අතර සිටින බවත් මේ තොරතුර සමග D6 කඳවුර තැති ගැනීමට ලක් වෙනවා. මේ අවස්ථාවේදී කාන් සහ මිල ඉදිරි සැලසුම් විදියට ඉදිරිපත් කරන්නේ පරස්පර විරෝධී අදහස් දෙකක්. කාන් කියන්නේ මේ ඩාක් වන් ජීවියා මිසයිල් ප්‍රහාරයෙන් බේරුණේ ඔහුගේ ඇති ප්‍රබලත්වය නිසා බවත් ඒ නිසා ඔහුව විනාශ කිරීමට උත්සාහ කරනවට වඩා ඔහු මිත්‍ර කර ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක කළ යුතු බවත්. නමුත් මිල දරන්න එයට හාත්පසින්ම විරුද්ධ අදහසක්. ඔහු කියන විදියට මේ ඩාක් වන් ජීවියා ඉදිරියේදී මිනිසුන්ට විශාල තර්ජනයක් ඇති කිරීමට ඉඩ ඇති නිසා ඔහු විනාශ කළ යුතුයි. ඉතින් මේ කාන් සහ මිල දෙදෙනාගෙන් වඩා බලවත් මිල නිසා ඔහුගේ අදහස තමයි ක්‍රියාත්මක වෙන්නේ. මිල විසින් RTMට නියෝග කරනවා මේ ඩාක් වන් ජීවියා සොයා විනාශ කරන ලෙස. ඒ මෙහෙම සඳහා තවත් සුවිශේෂී සෙබලියක් RTMගේ සහයට එවන්නත් මිල කටයුතු කරනවා. ඒ තමයි එනා මෙල්නිකෝවා. ඇය තමයි රේන්ජර්ස්ලගේ හිටපු දක්ෂතම ස්නයිපර්වරිය. ඒ වගේම ඇය තමයි මිලගේ දුව. ඉතින් මේ දෙපළ යනවා ඉතිරි වෙලා ඉන්න ඩාක් වන් ජීවියා සොයාගෙන ඔවුන්ට පුළුවන් වෙනවා ඒ ඉලක්කය ජයගන්න. නමුත් ඔහු කුඩා පරිමාණයේ ඩාක් වන් ජීවිය.
එක් ආටම්ට සහ එනට ඒ කුඩා ඩක්වන් ජීවිය අසුවන මොහොතදීම තමයි ඔවුන්ට ප්‍රහාරයක් එල්ල වෙන්නේ. ඒ ප්‍රහාරය සිදු කරන්නේ ෆෝත්‍රෙයි කණ්ඩායම විසින්. ඔවුන් විසින් ආටම් සහ ඩක්වන් ජීවියාව අල්ලා ගන්න අතර එන අසමත් වෙනවා ඔවුන් දෙපළව බේරගන්න. ඒ නිසාවෙන් එනා තීරණය කරනවා නැවතවරත් G6 වෙතට ගොස් මේ ප්‍රහාරය ගැන මිලව දැනුවත් කරන්න. ඒ අතර ආටම් සහ ඩක්වන් ජීවියාව ෆෝත්‍රෙයි කඳවුරට අරගෙන යනවා. මේ කඳවුරේදී ආටම්ට මුණ ගැහෙනවා පවෙල් මොරසෝ නම් පුද්ගලයෙක්. ඔහු රෙඩ් ලයින් හමුදාවේ ඉහළ නිලධාරියෙක් වන අතර මෙහෙයුමකදී ෆෝත්‍රෙයික් ලගේ අත්අඩංගුවට පත් වුණු පුද්ගලයෙක්. ඔහුගේ උදව්වෙන් ෆෝත්‍රෙයික් කඳවුරෙන් පැන ගන්න ආටම් සමත් වෙනවා. ඉන්පසු ඔවුන් දෙදෙනා එකතු වෙලා සටන් කරමින් පවෙල්ගේ රෙඩ් ලයින් කඳවුර වෙත ගමන් කරනවා. මෙතනදී සිදුවන්නේ ආටම් නොසිතූ දෙයක්. ඒ තමයි පවෙල්ගේ මෙහෙයවීමෙන් ආටම් රෙඩ් ලයින් කණ්ඩායම විසින් අත්අඩංගුවට ගැනීම. පවෙල් සමග රෙඩ් ලයින් කඳවුර වෙත එන ගමනේදී ආටම් විසින් ඔහුට D6 කඳවුර ගැන තොරතුරු හෙළි කරලා තිබුණා. රෙඩ් ලයින් ලගේ සැලසුමක් තිබිලා තියෙනවා මේ D6 කඳවුර අත්පත් කරගන්න. ඒකට හේතුව තමයි ලෙස්නිට්ස්කි නම් රේන්ජ සිබලික් විසින් DC වෙතින් හොරකම් කරන ලද ජෛවාවියක් රෙඩ් ලයින් කණ්ඩායමට ලබා දී තිබීම. මේ රේන්ජස්ලව පාවා දුන් ලෙස්නිට්ස්කිගේ අනුදැනුම මත රෙඩ් ලයින්හි හමුදා ප්‍රධානියා වුණ ජෙනරල් චෙස්ලෝ කෝබට් විසින් තමයි D6 අල්ලා ගැනීමේ මෙහෙයුම සැලසුම් කරන්නේ. මේ මෙහෙයුම සඳහා තොරතුරු ලබා ගැනීමට තමයි රෙඩ් ලයින් විසින් ආටම් අත්අඩංගුවට ගන්නේ. නමුත් ආටම් සමත් වෙනවා මේ රෙඩ් ලයින් ග්‍රහණයෙන් ගැලවී පලායමට. ඊට පස්සේ නැවතත් තමන්ගේ මිත්‍රයා ඛාන් සමග එකතු වන ආටම් ඛාන්ගේ සැලසුම ක්‍රියාත්මක කරන්න තීරණය කරනවා. ඒ තමයි ඩාක්වන් ජීවියව විනාශන කර ආරක්ෂා කිරීම. එහි මුල්ම පියවර විදිහට මේ වෙද්දි ෆෝත්‍රේ කඳවුර තුළ රඳවාගෙන සිටින ඩාක්වන් ජීවියව එතනින් බේරගන්න ආටම් සහ ඛාන් ක්‍රියා කරනවා. එතනදී තමයි ඩාක්වන් විසින් තමන්ගේ බලයන් පාවිච්චි කරලා ආටම්ගේ කුඩා කල මතකය අවදි කරන්නේ. ඔහුගේ සැඟවගිය මතකයට අනුව ඩාක්වන්ස්ලා කියන්නේ මිනිස් වර්ගයා ආරක්ෂා කිරීමට පැමිණි ජීවීන් කොටසක්. ඔවුන් විසින් අවස්ථා කීපයකදීම ආටම්ගේ ජීවිතයත් බේරා දී ඇති බව ඩාක්වන් විසින් ආටම්ට පෙන්වා දෙනවා. ඉතින් මේ නිසා ආටම් නැවතත් තීරණය කරනවා මේ ඩාක්වන් ජීවියාව ආරක්ෂා කළ යුතු බව. ඒ සඳහා ඔහුව D6 කඳවුරට රැගෙන යන ආටම් සැලසුම් කරනවා. මේ ගමනේදී ඔහුට ලෙස්නිස්කි සහ පවෙල් කියන දෙදෙනාගෙන් ප්‍රහාර එල්ල වුණත් ඩාක්වන් තමන්ගේ බලය ක්‍රියාත්මක කරලා ඔවුන්ව අඩපණ කරන්න සමත් වෙනවා. ඊට පස්සේ තමන්ගේ සිත් කියවීමේ හැකියාව පාවිච්චි කරලා ඔවුන් දෙදෙනාගේ මනස තුළ ඇති රහස් එළියට ගන්න ඩාක්වන් විසින් භයානක තොරතුරක් ආටම්ට හෙළි කරනවා. ඒ තමයි ජෙනරල් කෝබර්ට් විසින් සැලසුම් කරන්නේ D6 අල්ලාගෙන එහි ඇති ජෛවාවි යොදාගෙන රෙඩ් ලයින් එකට එරෙහි සියලුම මිනිසුන් විනාශ කර සම්පූර්ණ මෙට්‍රෝ සිස්ටම් එකම රෙඩ් ලයින් හි ආධිපත්‍යය නතු කර ගැනීම. මේ සැලසුම ගැන දැනගන්න ආටම් විසින් හැකි ඉක්මනින්ම D6 කඳවුර වෙත ළඟා වෙන්නේ ළඟ ළඟම එන ව්‍යසනය ගැන රේන්ජර්ස් ලව දැනුවත් කිරීම සඳහායි. නමුත් ආටම් D6 කඳවුරට යන වෙලාවේ එහි සුවිශේෂී යමක් සිදුවමින් පවතිනවා. ඒ තමයි හංසවරුන්ගේ මෙහෙයවීමෙන් රේන්ජර්වරුන් රෙඩ් ලයින් සහ ෆෝත්‍රේක් කියන කණ්ඩායම් අතර සාම සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබීම. මෙතනදිත් ක්‍රියාත්මක වෙන්නේ ඩාක්වන්. මොකද අනිත් අයට නැති අනුන්ගේ සිත් කියවීමේ බලයක් ඔහුට තියෙනවා. ඩාක්වන් මෙතනදී දකිනවා මේ සියල්ල සැලසුමක කොටසක් බවත්. රෙඩ් ලයින් විසින් මේ සාම සාකච්ඡාව උපක්‍රමශීලීව පවත්වන්නේ ජෙනරල් කෝබට්ගේ හමුදාවට D6 වෙත පහර දීමට අවස්ථාවක් සලසා දීම සඳහා බවත්. ඉතින් මෙතනදී ඩාක්වන් විසින් රෙඩ් ලයින් නායක මැක්සිම් මොස්ක්වින්ගේ මනසට බලපෑම් කරලා මේ ඇත්ත කතාව ඔහු විසින්ම පාපොච්චාරණය කරවනවා. මෙයින් කලබලයට පත්වෙන රේන්ජවරු රෙඩ් ලයින් එකට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තත් ඒ වෙද්දි ජෙනරල් කෝබට් ඇතුළු රෙඩ් ලයින් හමුදාව D6 සැලකිය යුතු කොටසකට ඇතුළු වී අවසන්. ඒ නිසා මිල ආටම් සහ කාන් ඇතුළු පිරිස තීරණය කරනවා D6 පුපුරවා දමා එහි ඇති ජෛව අවි රෙඩ් ලයින් එක අතර පත්වීම වැළැක්වීමට. එය ක්‍රියාවට නැංවීමට පෙරම රෙඩ් ලයින් හමුදාවේ ප්‍රහාර මාලාවකට ඔවුන් මැදි වෙනවා. මෙතනදී ආටම් බරපතල තුවාල ලබන අතර කෝබට්ගේ රෙඩ් ලයින් නාමික විසින් ඔහුව මරා දමන්නට සූදානම් වෙනවා. ඒ අවස්ථාවේදී ආටම් විසින් D6 පුපුරවා මරාගෙන මැරෙන මෙහෙයුමක් දියත් කරන්න තීරණය කරනවා. නමුත් මෙතනට එන්නේ ඔවුන්ගේ අවසන් ගැලවුම් කරුවා වන ඩාක්වන්. ඔහු විසින් එදා මිසයිල ප්‍රහාරයෙන් ගැලවුණු නමුත් සැඟවිලා හිටපු තවත් ඩාක්වන්ස්ලා කිහිප දෙනෙක් රැගෙන එනවා. ඔවුන් සියල්ලම එකතු වෙලා කෝබට් සහ රෙඩ් ලයින් හමුදාව පරාජයට පත් කරන අතර ඒ නිසාවෙන් ආටම්ගේ ජීවිතය සහ D6 පවතින වටිනා රසායනාගාර සංචිත ආරක්ෂා කරන්නට හැකියාව ලැබෙනවා. ඉතින් අවසානයේදී ආටම් එනාට හමු වන අතර ඔවුන් විසින් ඩාක්වන්ස් කණ්ඩායමට ස්තුති කරන්නේ මිනිස් වර්ගයාගේ ජීවිතයේ බේරා දුන් අවසන් ආලෝකය ලෙසට ඩාක්වන්ස්ලව නම් කරමින්. ඩාක්වන්ස් කණ්ඩායම එතනින් පිට වෙලා යන්නේ මතු යම් දිනක තමන්ගේ සේවය නැවත අවශ්‍ය වුවොත් අනිවාර්යයෙන්ම ඔවුන් වෙතට නැවත පැමිණෙන බවට ආටම්ට සහ එනාට පොරොන්දු වෙමිනුයි. ඉතින් ඔය සමගම මෙට්‍රෝ ලාස්ට් ලයිට් වල කතාව අවසන් වෙනවා. අපි ලබන සතියේ ඉඳන් මේක 3 වෙනි එපිසෝඩ් එක අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙදි අපි විශේෂයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙට්‍රෝ එක්සෝඩස් වල කතාව. ඉතින් මේ එපිසෝඩ් එක මේ සීරීස් එකේ අවසාන එපිසෝඩ් එක වේවි. ඒකත් බලන්න අනිවාර්යයෙන්ම ප්ලැනට් 361 එක එකතු වෙලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අපි ඉදිරියේදී තවත් අලුත් වීඩියෝස් එක මේ වගේම හම්බෙමු. එතකන් ගිහිල්ලා නම් හැපි ගේමින්. ජය ජය වේවා.